තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් 6 ශ්‍රේණිය 11 පාඩම. රකුසු පැනයට පිළිතුරු කියන දේවධර්ම ජාතකයේ ඇසුරින් තියෙන පාඩම තමයි අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලු සාකච්ඡාවන් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පාඩම් වල තියෙන සියලුම විශේෂ කාරණා අපි ඉතාමත් කෙටියෙන් පාඩම් කරන්නට මතක තියාගන්නට ලේසි පහසු ආකාරයට පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපේ නාලිකාවත් සමගින් දිගටම රැඳී ඉන්නට කියලා මතක් කරන ගමන් අපි අද දවසේ පාඩම ආරම්භ කරමු. රකුසු පැනයට පිළිතුරු කියන පාඩමේදී පළවෙනියටම සඳහන් වෙන්නේ බ්‍රහ්මදත්ත නම් රජතුමාට සිටිය පුතුන් දෙදෙනා, වැඩිමහල් පුතුන් දෙදෙනා. පුතුන් දෙදෙනා තමයි මහීසාසක කුමාරයා සහ චන්ද්‍ර කුමාරයා. මහීසාසක කුමාරයා සහ චන්ද්‍ර කුමාරයා. ඉතින් ඊට පස්සේ මේ මහීසාසක කුමාරයාගේ සහ චන්ද්‍ර කුමාරයාගේ මව මිය ගියාට පස්සේ බ්‍රහ්මදත්ත රජතුමා තවත් බිසවක් මේ කුමාරවරු රැකබලා ගැනීම සඳහා මාලිකාවට කැඳවාගෙන එනවා. දරුවන්ගේ මව මිය ගියාට පස්සේ බ්‍රහ්මදත්ත රජතුමා සරණ පාවාගත් අනිත් දේවියටත් කුමාරයෙක් ඉපදුනා. ඒ කුමාරයාගේ නම තමයි සූර්ය කුමාරයා. එහෙමනම් බ්‍රහ්මදත්ත රජතුමාට හිටපු කුමාරවරු තුන්දෙනා මහින්සාසක කුමාරයා, චන්ද්‍ර කුමාරයා සහ සූර්ය කුමාරයා. රජතුමා තම බිසවගෙන් ඇයට කැමති ඕනෑම දෙයක් ඉල්ලන්නයි කළ ප්‍රකාශයට බිසව ඒ පසුවට කල් තිබුවා. කුමරුවන් තරුණ වියට පිවිසුන පසුව බිසව කල්යල් බලලා සූර්ය කුමාරයාට රජකම ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. සූර්ය කුමාරයා ඉපදුණු වෙලාවේ තමයි ඕනෑම කැමති වරයක් ඉල්ලන්න කියලා ප්‍රකාශ කළේ. ඉතින් ඒ වෙලාවේදීම බිසව වරයක් ඉල්ලුවේ නැහැ. කාලයක් ගත වුණාට පස්සේ බාලම කුමාරයාට මේ සූර්ය කුමාරයාට රජකම ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. හැබැයි රජතුමා ඒකට කැමති වුණේ නැහැ. මොකක්ද රජතුමා බිසවට මතක් කළේ? වැඩිහිටි පුතුන් සිටියේදී, ඒ කියන්නේ මහින්සාසක කුමාරයා, චන්ද්‍ර කුමාරයා ඉද්දී සූර්ය කුමාරයාට රජකම ලබා දෙන්න බැහැ කියලා ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා මොකද වුනේ? මේ සූර්ය කුමාරයාගේ මව, එහෙම නැත්නම් බ්‍රහ්මදත්ත රජතුමාගේ දෙවනි බිසව චන්ද්‍ර කුමාරයාට සහ මහීසාසක කුමාරයාට යම්කිසි අනතුරක් කරයි කියලා හිතලා බ්‍රහ්මදත්ත රජතුමා මොකද කරන්නේ? මහීසාසක කුමාරයාව සහ චන්ද්‍ර කුමාරයාව වනගත කරන්නට ඉදුණා. වනගත වෙන්නට කියලා කිව්වා. හැබැයි මේ කුමාරවරු තුන්දෙනාම ළමාවියේ හිටපු නිසා සූර්ය කුමාරයාත් අර මහින්සාසක කුමාරයාත් චන්ද්‍ර කුමාරයාත් වනගත වෙන්න යනකොට ඒත් එක්කම ගියා. ඒ යන අතරතුර මේ තුන්දෙනාට ගොඩක් පිපාසයක් දැනුණා. ඒ වෙලාවේදී වතුර ගෙන ඒම සඳහා පළවෙනියටම මහින්සාසක කුමාරයා සූර්ය කුමාරයාව දිය විලකට යැව්වා. ඒ වෙලාවේදී ඒ විලට අරක්ගෙන හිටපු දිය රකුසෙක් සූර්ය කුමාරයාව අල්ලගත්තා. සූර්ය කුමාරයාව අල්ලගෙන සූර්ය කුමාරයාගෙන් අහනවා දේව ධර්මය මොකක්ද කියලා. මේ දිය රකුසා ඒ විලෙන් ජලය පානය කරන්නට දෙන්නේ, පැන් පානය කරන්නට හෝ ගෙනියන්නට දෙන්නේ දේව ධර්මය දන්න අයට විතරයි. ඒ හින්දා තමයි සූර්ය කුමාරයාගෙන් දේව ධර්මය මොකක්ද කියලා ඇහුවේ. ඉතින් සූර්ය කුමාරයා හරියටම පිළිතුරු දන්නේ නැතිව ඉරහඳ කියලා පිළිතුරු දුන්නා. ඉරහඳ තමයි දේව ධර්මය කියන්නේ කියලා පිළිතුරක් ලබා දුන්නා. හැබැයි ඒක නිවැරදි පිළිතුර නෙවෙයි. ඊට පස්සේ සූර්ය කුමාරයා ආවේ නැති නිසා චන්ද්‍ර කුමාරයා දිය රකුසාට අහු වෙනවා. දිය ගේන්න ගියපු වෙලාවේ චන්ද්‍ර කුමාරයා තමයි දෙවෙනියට දිය ගේන්නට යන්නේ. මේ චන්ද්‍ර කුමාරයාගෙනුත් දිය රකුසා අහනවා දේව ධර්මය මොකක්ද කියලා. චන්ද්‍ර කුමාරයාගේ පිළිතුරු වුණේ සතර දිසා කියන එක, සතර දිග කියන එක. ඉතින් මේ විලට බහින ඕනෑම කෙනෙකු අල්ලාගෙන කන්න
දියරකුසාට අයිතියක් ලබා දීලා තිබුණා. කවුද? වෙසමුනි කියන රජතුමා. රාක්ෂයින්ගේ යක්ෂයින්ගේ නායකයා තමයි වෙසමුනි කියන රජතුමා. ඉතින් මේ වෙසමුනි රජතුමා තමයි පිළට බහින ඕනෑම කෙනෙකුගේ මස් කන්නට ඕනෑම කෙනෙක්ව අල්ලා ගන්නට අවසර ලබා දීලා තිබුණා. එහෙම අල්ලාගෙන කන්න අයිතිය නැති වෙන්නේ කාටද? දේවධර්මයේ දන්න කෙනෙකුට විතරයි. දේවධර්මයේ දන්නවා නම් දියරකුසාට ඒ දේවධර්මයේ දන්න කෙනාව දියට බැස්සා කියලා විලට බැස්සා කියලා අල්ලගෙන කන්න බෑ. ඉතින් මේ කුමාරවරු දෙන්නම චන්ද්‍ර කුමාරයාවත් සූර්ය කුමාරයාවත් ආවේ නැති නිසා මොකද කරන්නේ? ඊට පස්සේ මහීසාසක කුමාරයා විලට ආවා. අර කුමාරවරු දෙන්නා වගේම මහින්සාසක වැඩිමහලුම කුමාරයාවත් අල්ලගත්තා. අල්ලගෙන ඇහුවා දේවධර්මයේ දන්නවද කියලා. ඉතින් මේ මහින්සාසක කුමාරයා බෝධිසත්වීන් වහන්සේ විදිහට තමයි ඉපදිලා හිටියේ. දියරකුසාට දේවධර්මයේ කියන්නේ මොකක්ද කියලා ධර්මයේ දේශනා කළා. මහින්සාසක කුමාරයාගේ පිළිතුර වුණේ හිරි සහ ඔත්තප්ප කියන පිළිතුර. පව් කිරීමට ඇති ලැජ්ජාව සහ පව් කිරීමට ඇති බිය කියන දෙක තමයි හිරි සහ ඔත්තප්ප කියලා කියන්නේ. හිරි කියලා කියන්නේ පව් කිරීමට ඇති ලැජ්ජාව. ඔත්තප්ප කියලා කියන්නේ පව් කිරීමට තියෙන බය. එහෙමනම් දියරකුසාට මේ මහින්සාසක කුමාරයාව අල්ලගෙන කන්න බැරි වුණා. ඉතින් දියරකුසාට දේවධර්මයේ කියලා දුන්නු නිසා දියරකුසා හරිම සතුටු වෙලා මේ මහින්සාසක කුමාරයාට කියනවා ඕනෑම දෙයක් ඉල්ලන්න මම ලබා දෙන්නම් කියලා. ඊට පස්සේ මහින්සාසක කුමාරයා මොකද කරන්නේ? මහින්සාසක කුමාරයා කියනවා මට සූර්ය කුමාරයාව ලබා දෙන්න. බාලම කුමාරයාව ලබා දෙන්න. ඒකට හේතුව මොකක්ද? මහින්සාසක කුමාරයා සහ චන්ද්‍ර කුමාරයා වනගත වෙනකොට සූර්ය කුමාරයාත් ගියේ වනගත වෙලා ගියේ ඒ කිසිම දෙයක් දන්නේ නැතිව. ඉතින් වැරදිලාවත් සූර්ය කුමාරයාව දියරකුසේ කල්ලගත්තා කියලා කිව්වොත් එහෙම රජතුමා සැක හිතන්න පුළුවන්. ඒ නිසා තමයි සූර්ය කුමාරයාව ලබා දෙන්න කියලා ඉල්ලලා ලබා ගන්න උත්සාහ කළේ. ඒ වෙලාවේදී දියරකුසා ප්‍රකාශ කරනවා ඔබ දේවධර්මයේ දන්නවා වුණාට දේවධර්මයේ අනුගමනය කරන්නේ නැහැ නේද කියලා. ඒකට හේතුව මොකක්ද? බාලම කෙනාව ඉල්ලන්නේ වැඩිමහලු කෙනාට සලකන්නේ නැතිවද? එයා ගැන අවධානය යොමු කරන්නේ නැතිවද කියලා අහනවා. මොකද වැඩිහිටියන්ටනේ වැඩිපුර ගරු කරන්නට ඕන. ඒ වෙලාවේදී විස්තරේ ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී දියරකුසා තීරණය කරනවා කුමාරවරු දෙන්නම ලබා දෙන්න. චන්ද්‍ර කුමාරයාව සහ මහීසා සූර්ය කුමාරයා කියන දෙන්නවම ලබා දෙනවා. පිය රජුගේ ඇවෑමෙන්, ඒ කියන්නේ පිය රජතුමා මරණයට පත් වුණාට පස්සේ කලුරිය කළාට පස්සේ බරණැස් නුවරට මේ කුමාරවරු තුන්දෙනාම පැමිණුණා. මහින්සාසක කුමාරයා ප්‍රධාන රජතුමා බවට පත් වුණා. චන්ද්‍ර කුමාරයාට ජුවරජ තනතුර ලැබුණා. සූර්ය කුමාරයාට සේනාපති තනතුරක් ප්‍රදානය කළා. ඉතින් මේ විදිහට මේ කුමාරවරු තුන්දෙනාම හොඳින් රාජ්‍ය කළා. එහෙම හොඳින් රාජ්‍ය කරන්න ජීවිත බේරගෙන එන්න පුළුවන්කම ලැබුණේ මොකක් නිසාද? මහින්සාසක කුමාරයා දේවධර්මයේ දැනගෙන හිටපු නිසා. මහින්සාසක කුමාරයා පව් කිරීමට ඇති ලැජ්ජාව සහ පව් කිරීමට ඇති බය කියන දෙක දේවධර්මයේ විදිහට දැනගෙන හිටපු නිසා තමයි ඒ තුන්දෙනාටම බේරිලා එන්න පුළුවන් වුණේ. මහින්සාසක කුමාරයා විදිහට ඉපදිලා හිටියේ අපමහ බෝධිසත්වයන් වහන්සේ. මහින්සාසක කුමාරයා අපමහ බෝසතාණන් වහන්සේ. මේ කතා පුවත ඇතුළත් වන්නේ 550 ජාතක පොත් වහන්සේගේ දේවධර්ම කියන ජාතකයේ. දේවධර්මය ගැන කියවෙන ජාතක කතාව දේවධර්ම ජාතකය. 550 ජාතක පොත් වහන්සේ තුළ තමයි මේ ජාතක කතාව තියෙන්නේ. මෙම ජාතක කතාව ආදර්ශයටගෙන එකමුතුව සමගියෙන් ක්‍රියා කිරීම අපිට ආදර්ශයක් විදිහට ලබා දෙනවා. විමසිලිමත් වීම. මහින්සාසක කුමාරයා විලට ගියපු ගමන්ම විලට බැස්සේ නැහැ. චන්ද්‍ර කුමාරයා සහ සූර්ය කුමාරයා ගිහිල්ලා විතරයි හැබැයි ගොඩට ආපු අඩි පහරක් තිබුණේ නැහැ කියලා දැක්කා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ මේ විලට දියරකුසෙක් අරගෙන ඉන්නවා කියලා. එතනින් අපිට කියවෙන්නේ මහින්සාසක කුමාරයා විමසිලිමත්ව ක්‍රියා කළා කියන එක. පව් කිරීමට බිය විය යුතුයි කියන ආදර්ශයත් ලබා දෙනවා.
පෞකිරීමට ලැජ්ජා විය යුතුයි කියලාත් ආදර්ශයක් ලබා දෙනවා. වැඩිහිටියන්ගේ අවවාද පිළිගැනීම ඉතාමත් වැදගත් කියලාත් මේ පාඩමෙන් ආදර්ශයක් ලබා දෙනවා. දූරදර්ශීව ක්‍රියා කිරීම ඒ නිසානේ බ්‍රහ්මදත්ත රජතුමා මේ කුමාරවරුන්ව වනගත කරන්නේ වනයේට යවන්නේ. ඒ වගේම තමයි සූර්ය මහින්සාසක කුමාරයා සූර්ය කුමාරයාව ඉල්ලුවෙත් පිය රජතුමා යම්කිසි සැකයක් උපදවා ගනී කියන අදහසින්. එතනදී දූරදර්ශීව ක්‍රියා කරපු බව තමයි කියවෙන්නේ. තැනට සුදුසු නුවණ ලෙස තමන්ගේ නුවණ පාවිච්චි කරලා තැනට සුදුසු ලෙස කටයුතු කිරීමත් ඉතාමත් වැදගත් වෙන දෙයක් විදිහට ආදර්ශයක් ලබා දෙනවා. නුවණැත්තන්ගේ අදහස් වලට බුද්ධිමත්ව ඇහුම්කන් දීම විපතක් පැමිණි විට නුවණැතිව හා දිරියෙන් යුතුව ක්‍රියා කිරීම කියන ආදර්ශ ගොඩක් මේ පාඩමෙන් ලබා දෙනවා. හොඳයි අපි ඒ කතා කළේ 6 ශ්‍රේණී 11 වෙනි පාඩම දේවධර්ම ජාතකයේ ඇතුළත් වෙන විස්තර. ඉතින් අපිට මතක තියාගන්නට වෙනවා බ්‍රහ්මදත්ත රජතුමාට හිටපු කුමාරවරු බාලම කුමාරයා කවුද, ඊළඟට දේවධර්මී කියන්නේ මොකක්ද, සූර්ය කුමාරයා දේවධර්මී විදිහට ඉදිරිපත් කළේ මොකක්ද, ඒ වගේම වෙසමුණ රජුරුව කියන්නේ කවුද, කවුද දිය රකුසාට විලට බහින අයව අල්ලගෙන කන්න අවසර දීලා තිබ්බේ, ඒ වගේම දිය රකුසාට විලට බහින අයව අල්ලගෙන කන්න පුළුවන් උනේ මොකක් නොදන්න අයද කියලා අපිට මතක තියාගන්නට වෙනවා. ඒ විදිහට ඒ වගේම මහින්සාසක කුමාරයා රජ පදවියට පත් වුණා, චන්ද්‍ර කුමාරයා යුව රජතුමා වුණා, සූර්ය කුමාරයා සේනාපති තනතුරක් ලබා ගත්තා. ඒ වගේම මේ දේවධර්මයේ පිළිබඳව සඳහන් වෙන ජාතක කතාව මොකක්ද කියලත් මතක තියෙන්න වෙනවා. ඒ වගේම මේ ජාතක කතාවෙන් ලබා දෙන ආදර්ශත් අපිට මතක තියාගන්නට වෙනවා. හොඳයි දුවේ පුතේ, පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ විදිහේ වැදගත් වෙන සාකච්ඡාවන් ගොඩක් සම්පූර්ණ පෙළපොතට අදාළව අපි සාකච්ඡා කරනවා. ඒ නිසා දිගටම පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක රැඳී ඉන්නට කියලා මතක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.